අද මැයි මාස 27 අපි ආර්ථික කමිටු දෙක අතර විවාදයට දින 5ක් ලබා දුන්නා. ඒ ලබා දුන්නු දින 5න් පළවෙනි දවස අද. ඒතර මේ සතියේ තව දවස් 4ක් තියෙනවා. අපිට කිසිදු ප්‍රතිචාරයක් නැහැ ජනතා විමුක්ති පෙරමුණෙන්. අඩුම ගානේ අපිට ප්‍රතිචාර තියා අපිට ආරංචි මේ විවිධ මාධ්‍ය තියෙනවා. හිරු බලය තියෙනවා. දෙරණ වාද පිටිය තියෙනවා. ස්වර්ණවාහිනී රතු විල තියෙනවා. සිරස්සේ සටන තියෙනවා. සියතේ මේ වගේ වැඩසටහන් තියෙනවා. මේ එක එක මාධ්‍ය ආයතන වලින් සුනිල් ලෙන්දින් හඳුන් නැති මහත්තයාට කතා කරලා දිනවා ඒ වැඩසටහනකටවත් එන්න කියලා. අඩුම ගානේ ඒ වැඩසටහනකටවත් සුනිල් හඳුන් නැති මහත්තයාව සම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙනවා මේ මාධ්‍ය ආයතන වලට. ඒ නිසා අද සුනිල් හඳුන් නැති මහත්තයා පාරට වැඩිලා එහෙම නැත්නම් ඇඳයට හැංගිලා ඉන්නවා වගේ තමයි අපිට පේන්නේ. අපි දැක්ක තමන් මයික් ටිකක් ඉස්සරහට තියලා මම තනියම උනත් සටනට සූදානම් කියලා බොරුවට ලොකු ටෝක් දුන්නට මාධ්‍ය ආයතන වල දුරකථනයටවත් සුනිල් හඳුන් නැති මහත්තයා සම්බන්ධ කරගන්න බැහැයි කියලා තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ මේ මාධ්‍ය ආයතන වලින්. අපේ විවාදය ගැන නෙමෙයි මම කියන්නේ. අඩුම ගානේ මේ channel වල යන දේශපාලන වැඩසටහනකටවත් සුනිල් හඳුන් නැති මහත්තයා සම්බන්ධ කරගන්න බැරි තැනට අද ඔහු බය වෙලා තියෙනවා. ඉතින් අද 27 28 29 30 31 සිකුරාදා දක්වා අපි ආර්ථික කමිටුවේ විවාදයට දින දීලා තියෙනවා. ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් නැහැ. නලින්ද දෑතිස්සගෙන් උත් කිසිදු ප්‍රතිචාරයක් නැහැ. අද දිනේ අපි නැවත ලියුමක් කැවනවා සිංහල භාෂාවෙන්, ද්‍රවිඩ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන්. මොකද මේගොල්ලන්ට සිංහල තේරෙන්නේ නැහැ කියලා අපිට පැහැදිලි වෙලා තියෙන නිසා අපි බලනවා මේ දින පහ ඇතුළත යම් ප්‍රතිචාරයක් දෙයිද කියලා. මොකද අපිට ඕනේ මේ විවාද දෙකම කරන්න. එහෙම නැතුව පලා යන්න නෙමෙයි. විවාද දෙකෙන්ම පලා යන්න උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණ තමයි නායකයෝ අතර විතරක් විවාදයේ තියමු කියලා එකන දිනයක් දෙන්නේ. අපි එහෙම එයාලගේ උගුල් වලට අහුවෙන්නේ නැහැ. අපිට ඕනේ විවාද දෙකම කරන්න. ඒ නිසා කරුණා කරලා මේ විවාද දෙකම පවත්වන්න ඉස්සරහට එන්න, එළියට එන්න. තමන්ට ආර්ථික වැඩපිළිවෙළක් තියෙනවනම්, තමන්ට ඒ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවනම් ඇයි හැංගෙන්නේ? ඇයි බය වෙන්නේ? තව තාම කෙටි කාලෙකින් මේ රටේ ප්‍රධාන මැතිවරණ තියෙනවා. සමහරට ඒක පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන්, සමහරට ජනාධිපති මැතිවරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මුලින්ම නායකයෝ අතර විවාදයේ කිය ගියා මේ විවාද දෙකම මගහරින්නයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. හැබැයි අපි සමගි ජන බලවේගයේ නායකයා මේ විවාද දෙකම සඳහා අපේ කණ්ඩායමත් එක්ක සූදානම්. ඒ නිසා මගහරින්න එපා. ඒ වගේම කියන්න තියෙන කාරණයක් තමයි අපි දැක්ක ජනාධිපතිවරයා මේ දවස්වල උතුරේ සංචාරයක් කරනවා. මේ උතුරේ සංචාරය කරන්නේ එතුමා මේ ලිට්මස් පරීක්ෂාවක් කරනවා උතුරේ ඡන්ද ටික කොහෙටද යන්නේ කියලා. ඒ බලලා එතුමාගේ ඊළඟට දේශපාලන තීන්දුව ගන්න තමයි ඔය උතුරට ගියේ. ඒ වගේම අපිට ආරංචි එතුමාගේ අවසාන සමීක්ෂණය මේ දවස්වල කරනවා. ජුනි මාසේ දෙවැනි සතියේ ඉදරනකොට මේ සමීක්ෂණය බලලා එතුමා මොකද්ද ඊළඟ කරන දේශපාලන උපක්‍රමය කියලා කල්පනා කරයි. ඉතින් අපිට නම් පේන්නේ අද ආණ්ඩුව එක පැත්තකින් දෙකට බෙදිලා ඉන්නවා. මොකද මහින්ද රාජපක්ෂලා බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා දිනවා ඔවුන් ජනාධිපතිවරණයට අපේක්ෂකෙ දානවයි කියලා. ඉතින් අපි දන්නවා සේරමත් මහින්ද රාජපක්ෂත් එක්ක නෑ, රනිල් වික්‍රමසිංහත් එක්කත් කොටසක් ඉන්නවා. ඒ කෙසේ වෙතත් ඊළඟ මැතිවරණය ජනාධිපතිවරණයක් වෙන්න ඉඩකඩ තමයි දැන් වැඩි. මොකද දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන කාල සීමාව ප්‍රමාණවත් නැහැ. ඒ නිසා දැන් ජනාධිපතිවරණයටම ආණ්ඩුව හේතු වෙලා ඉවරයි. ඒ නිසා අපිට පේනවා ඒ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් ඉල්ලයි, මරාගර මැරෙන අවසන් සටනට එතුමායි. ඒ වගේම තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් රාජපක්ෂලත් තමන්ගේ කෙනෙක් මැතිවරණයට ඉදිරිපත් කරයි. අපි සමගි ජන බලවේගයේ විදියට කොහොමත් අපේ සජිත් ප්‍රේමදාසතුමා පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. එතුමා මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ජනතා මිත්‍රවරුනේ නර කුමාරී සානායක ඉදිරිපත් වෙනවා. තවත් ඉතින් පොඩි පොඩි සිල්ලර කෑලි ගොඩක් ඉල්ලනවා. අපි දැක්කා එදා ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරන්න නායකත්වයේ ගත්තු කට්ටියත් එකතු වෙලා ඉන්නවා. දිලිත් ජයවීර මහත්තයා, ඒ වගේම විමල් වීරවංශ මහත්මයා, ගම්මන්පිල මහත්තයා, චන්න ජයසුමන වගේ පිරිස අද එකතු වෙලා ඉන්නවා එදා ගෝඨාභය රාජපක්ෂව ගෙනාපු කට්ටිය. ඉතින් ඒගොල්ලෝ තමයි ගෝඨාභයව ගෙනාවේ. දැන් අපි දන්නවා ගෝඨාභය වෙනුවට වෙනත් අය අනිත් අය යෝජනා කරද්දි, සමහරු චමල් රාජපක්ෂව යෝජනා කරද්දි ගෝඨාභයම ඕනයි කියපු කට්ටිය තමයි ඔය
විමල් වීරවංශ ගම්මන්පිල ජන්න ජයසුමන දිලිත් ජයවීර මහත්තයා වගේ කට්ටිය. ඉතින් ඒ කට්ටිය අද එකතු වෙලා ඉන්න එක පිළිබඳවත් අපිට තියෙන පොඩි හාස්‍යයක්. ඉතින් ඒ අපිට අභියෝග නෙමෙයි, අපි සමග ජන බලවේග විදිහට බොහොම පැහැදිලි ජයග්‍රහණයක් ජනාධිපතිවරණයේදී ලබනවා. අද රට පුරාම සජිත් තමයි දිනන්නේ කියන මතය මිනිස්සු තුළ අපිට පක්ෂයට ඡන්ද දෙන නොදෙන සියලු දෙනා අතරම කතා වෙන කාරණයක්. සජිත් තමයි දිනන්නේ, සජිත් තමයි දිනන්නේ, සජිත් තමයි දිනන්න පුළුවන් කියන එක අද රටේම ජනතාවට සනාථ වෙලා ඉවරයි. ඒ නිසා අපි ලබන ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් කරන්න අපි තාම පක්ෂයක් විදිහට කටයුතු කරමින් යනවා. දැන් මේ ඔබතුමාලාගේ විවාදයක් ඉඳ ඇත්තටම රටේ මිනිසුන්ට හරිම ප්‍රශ්නයක්. ඔබතුමාලා දින දෙනවා, ඒගොල්ලෝ බැහැයි කියනවා, ඒගොල්ලෝ ආයි කියනවා, එකක් මොකක් හරි මේක කෙරෙන්නේ නැතිම මේ විවාදයක් නේද? නෑ, ඒ කෙරෙන්නේ නැතුව මේ විවාදයෙන් මග අරින්න හදන්නේ ඒගොල්ලෝ. අපි මේ විවාද දෙකටම දින දීලා තියෙනවා. අපිට මේ විවාද දෙකම වැදගත්. මේ විවාද දෙකටම අපි සූදානම්. ඒ නිසා එකකින් මග ඇරලා අනිත් එක කරන්න උත්සාහ කරන ජනතා මිත්‍ර පෙරමුණට අපි මේකෙන් මග අරින්න දෙන්නේ නැහැ. අපි අදත් ඒකයි කියන්නේ, මේ සඳහා ස්වාධීන පාර්ශ්වයන්ට මැදිහත් වෙන්න කියලා අපි කනගාටු වෙනවා. මේ රටේ ස්වාධීන පාර්ශ්වයන් මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය ඉතාමත් මදි. අපි නීතිජ සංගමයට කිව්වා, තවත් ස්වාධීන කණ්ඩායම් ඉන්නවා නම් එයාලට ඉදිරිපත් වෙන්න කිව්වා. ඒගොල්ලන්ගේ මැදිහත් වීම වුණා නම් මෙතන කවුද සත්භාවයෙන් මේ විවාද දෙකටම සූදානම්, කවුද මේක මග අරින්න කටයුතු කරන්න කියන එක ඒ ස්වාධීන පාර්ශ්වයන් වලට දැනගන්න දුණා. ඒ හරහා මුළු රටටම දැනගන්න දුණා කවුද මේ විවාදයෙන් මග අරින්නේ කියලා. ඒ නිසා අපි මම දැනුත් කියනවා, කරුණාකරලා මේ රටේ ඉන්න ස්වාධීන මතදරන නොඑක් සංගම් වෙන්න පුළුවන්, නොඑක් සංවිධාන වෙන්න පුළුවන්, ඒ අයට මේකට මැදිහත් වෙන්න, මැදිහත් වෙලා මේ විවාද දෙක සඳහාම අවශ්‍ය කටයුතු සූදානම් කරලා දෙන්න. මේ විවාද දෙකෙන් රටේ ජනතාවට දැනගන්න පුළුවන් මේ රට කාටද කරන්න පුළුවන්, මේ රට කාටද කරන්න ප්‍රතිපත්තියක් තියෙන්නේ, ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ කාටද කියන එක දැනගන්න පුළුවන්. ඒක හරි වැදගත්. මොකද නැත්නම් අර 2019 නොඑක් නොඑක් මායාවන්ට වචනවලට කතාවලට රැවටුණා වගේ, මාධ්‍ය සම්දර්ශන වලට රැවටුණා වගේ ආයෙත් රැවටෙන්න පුළුවන්. නිසා පැහැදිලිව විවාදයක් තුළින් සාකච්ඡාවක් තුළින් ඒ නිවැරදි කණ්ඩායම අඳුරගන්න මේ රටේ ජනතාවට තියෙන අවස්ථාවක් තමයි මේ විවාද දෙක. ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා සියලුම කණ්ඩායම් වලින් මාධ්‍ය ආදරණින් අපි ඉල්ලා සිටිනවා. දැන් මේ මොකද්ද මේ අද දිනින් මේ අවසන් වෙන්නේ? අද දිනින් අවසන් වෙන්නේ අපි ආර්ථික කමිටු වලට විවාදයට දින 5ක් දුන්න එකේ පළවෙනි දිනේ ආද අද 27 28 29 30 31 කියන දවස් පහම දුන්නා. ඉතින් ඒකට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වලා නැහැ. අඩුම ගානේ මම ඒකයි කිව්වේ මාධ්‍ය ආතනෙන් සුනිල් හඳුන්වත් කිව්ව හොයනවා. එයාවවත් ගෙනලා පොඩ්ඩක් කතා කරන්න වැඩසටහනක. ඒකකටවත් ප්‍රතිචාර දක්වන්න නැතුව සුනිල් හඳුන්වත් යද හැංගිලා ඉන්නේ. තනියම මයික් ටිකක් ඉස්සරහට ඇවිල්ලා බොරුවට ටෝක් දෙනවා. හැබැයි අඩුම ගානේ මාධ්‍ය ආතනෙකට කියලා මාධ්‍ය වේදින්ගේ ප්‍රශ්න ටිකකටවත් උත්තරයක් දෙන්න අද සුනිල් හඳුන්වත් හඳුරපත් වෙන්නේ නැහැ. අර මේ වන් මෑන් ෂෝල්ට් විතරයි තුමා යන්නේ. දැන් මේක වෙන්නේ නැද්ද ඇත්තරම? මේක වෙන්න ඕන තැනට අපි කටයුතු කරමින් ඉන්නවා. මේක මග අරින පාර්ශ්වය ඒගොල්ලෝ. ඒ නිසා තමයි අපි මේ රටේ ස්වාධීන ආයතන වලට, මාධ්‍ය ආයතන වලට, ස්වාධීන සංවිධාන වලට කියන්නේ මේකට මැදිහත් වෙන්න කියලා කරුණා කරලා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මේ අර බල්ලෝනාවන්ඩ වගේ මේ විවාදයට මග අරන අය කොහොම හරි මේ බැඳලා ඇදගෙන ඉන්න. දැන් විශ්වාසයක් තියනවද මේ ජනාධිපතිවරණයේ හෝ මේ පාර්ලිමේන්තු මැතිවරණයේ තිබ්බොත් වැඩි බහුතර බලයක් ගන්න පුළුවන් කියලා? පැහැදිලිවම අද වෙනකොට රටේ ජනතාවට බොහොම පැහැදිලිව තේරලා තියෙනවා දිනන්නේ සජිත්, දිනන්නේ සමගි ජන බලවේගය කියන කාරණේ. ඒ නිසා තමයි අපිත් එක්ක විශාල පිරිසක් එකතු වෙන්නේ. මුතුමාලා දැක්කා පොළොන්නරුවේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ වගේම ජනතා අමාත්‍යතුමනේ පොළොන්නරුව මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට හිටපු පුද්ගලෙක් එකතු වුණා. අපි දැක්කා ඒකට මහා කලබලයක් කරලා අනුර කුමාරත් එක්ක උත්තර දෙන්න ගියා. ඒයා ජනතා මිත්‍ර පුරුණ නෙමෙයි කියලා. හැබැයි අපි ඒගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නනවා 2018 නගර සභා මැතිවරණයේදී පොළොන්නරුව මහනගර සභාව නියෝජනය කරපු සුදත් බණ්ඩාර කියන නාගරික මන්ත්‍රීවරයා, ජනතා මිත්‍රයේ මන්ත්‍රීවරයා තමයි අපිත් එක්ක එකතුුනේ කියන කාරණේ. ඉතින් ඒ වගේ විශාල පිරිසක් ඉදිරියේදීත් එකතු වෙන්න නියමිතයි. ඉතින් එකතු වෙන්නේ බලය යන බව ඒගොල්ලන්ට දැල්ලා නිසා. මේ රටේ සාමාන්‍ය ජනතාව දිනන පැත්තට ඡන්ද දෙනවයි කියලා තීන්දුව කරන 15%ක් විතර ඉන්නවා. ඉතින් ඒ 15% මේ දවස්වල තීන්දුව කරලා තියෙනවා දිනන පැත්ත
සජිත්ගේ පැත්ත කියන කාරණේ. ඒ නිසා මේ කෙටි කාලය තුළත දැන් හෙට අනිද්දා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සමීක්ෂණයෙන්ම වෙයි කවුද දිනන්නේ කියලා. පහුගිය ටිකේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කරපු සමීක්ෂණයක් පිළිබඳ අපිට තොරතුරු ආවා. ඒකේ අපි 12කින් ඉදිරියෙන් ඉන්නවා. ඒ ප්‍රමාණයෙන් එන්න වැඩි වෙනවා. මොකද මේ රටේ දිනන පැත්තට ඡන්ද දෙන 15ක් විතර ඉන්නවා. ඒ දිනන පැත්ත සජිත්ගේ පැත්ත කියන එක දැන් රටම අඳුරගෙන ඉවරයි. දැන් ඔබතුමාලා මේ කොච්චර කෑ ගැහුවත් අර පිටින් ආපු වසන්ත යාපා බණ්ඩාරලා වගේ කට්ටියනේ දැන් අර මියන්මාර් ගිහිල්ලා තින්න අන්න රට යට ගියා. මේ ජනතාව වෙනුවෙන් මේ හඩක් නගන්න. මොකද්ද මේ ඇත්තරම මේ ඔබතුමාලා මොකද මේ නෑ මේ පිටින් ආවා කියලා නෑ අපි සේරම බාර අරගෙන තිනවා. වසන්ත බණ්ඩාර මහත්තයා තරන්න නෙමෙයි අපේ පාර්ලිමේන්තු තව මන්ත්‍රීවරු දෙන්නෙක් ජේසී අලවතෝල කාවින්ද ජයවර්ධන. ඉතින් අපෙන් දෙන්නයි අලුතෙන් ආපු එක්කෙනයි තුන් දෙනෙක් කියලා තියෙන හොඳ සමමිශ්‍රණයක්. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ මොකෝ පක්ෂයේ අර්බුදකාරී තත්ත්වය දැන්වත් සමනය වෙලා තියෙන්නේ. පක්ෂයේ අර්බුද තිබුණේ නැහැ. පොඩි පොඩි ගැටලු තිබුණා. නමුත් පක්ෂයක් විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සියලුම දෙනාම කටයුතු කරමින් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් ඔය එක එක මත දරුවට ඒ මතවලට ජනතා බලයක් නැහැ, ජනමතයක් නැහැ. ඉතින් පක්ෂ නායකත්වයත් එක්ක ඒකරාශී වෙලා සියලු දෙනාම එකා වගේ ඉස්සරහට ගමන් කිරීම තමයි වැදගත් වෙන්නේ. දැන් මේ අර පැරෂුට් කාර්යෝ කියලා පහුගිය දවස්වල කෑ ගැහුව කට්ටිය මේ එතකොට ඒගොල්ලොන්ගේ මොකද්ද දැන් පක්ෂයට මේ හොඳක් වෙලා තියනවද? නෑ මෙහෙමයි අපි එකතු කරගන්න ඕන. ඒ අරත් යම් යම් ඡන්ද මත පදනමක් තියනා ඉන්නවා. ඒ වගේම ග්‍රාමීය වශයෙන් ඒගොල්ලෝ ශක්තිමත් නොයෙක් පදනම් තියන අය ඉන්නවා. ඒ පදනම් තියන අය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ අයගෙනුත් අපිට ශක්තියක් ලැබිලා තියෙනවා, ආලෝකයක් පක්ෂයට ලැබිලා තියෙනවා. දැන්වත් හැබැයි මේ විපක්ෂ නායකතුමා ඔබලා කියන දේ අහයිද, ඒගොල්ලෝ කියන දේ අහයිද? නෑ නෑ විපක්ෂ නායකතුමා අහන්නේ හරිදී. අපි හරි දෙයක් කියනනම් අපි කියන දේ අහනවා. පිටස්තරේ හරි දෙයක් කියනනම් ඒ හරි දේ අහනවා. එතනදී හරි දේ මොකද්ද කියන එක මිසක් කියන කෙනා කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා හැබැයි කටයුතු කරන්නේ සියලු දෙනාගේ මේ අහලා විමසලා අන්තිමට සාකච්ඡා කරලා ඒ නිවැරදි දේ තමයි ක්‍රියාත්මක කරන්නේ.